පැයෙන් පැය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එයාව බලන්න එකපාරක්වත් ඉඩ දුන්නේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙකුත් නංගිට ගහලා මන්ත්‍රී බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නියලුණු 16 හැවිරිදි දැරිය ගැන වෙනස්ම කතාවක් එළියට ඥාතීන් පවසන කතාව මෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක් දරුණු පිළිසුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. දැරියගේ තත්වය බරපතල අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරණියක වන 16 හැවිරිදි දැරිය දරිද්‍රතාවයේ හේතුවෙන් 7 වන ශ්‍රේණියේදී පාසලෙන් ඉවත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා වන මෙම දැරියට එක් වැඩිමහල් සහෝදරයෙකු සහ සහෝදරියන් සිව් දෙනෙකු සිටින බව සඳහන්. දැරියගේ පවුලේ සමාජිකයින් පවසන්නේ ඇය මීට මාස 7කට පමණ පෙර තැරැව්කරුවෙකු හරහා සේවිකාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට ගිය බවයි. ඇය රැකියාවට යාමෙන් පසු එක්වරක්වත් ඇය බැලීමට ඉඩ නොදුන් බවද ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් දැරිය සෑම මාසකම මුදල් නිවසට යවා ඇති බව අතර වරින් වර පවුලේ සමාජිකයන්ට දුරකථයෙන් කතා කර තිබෙනවා. පසුගියදා පවුලේ අය සමග දුරකථනයෙන් කතා කළ විට නිවසේ සේවය කරන රියදුරුක විසින් පහර දුන් බව දැරිය ප්‍රකාශ කර ඇතැයි සඳහන්. දැරියගේ ඥාතීන් පවසන පරිදි ඇය රෝහලට ඇතුළත් කර ඇත්තේ මදුරු දඟරයක් දැල්වීමට ගිය අවස්ථාවේදී ගිනි ඇවිලුණු බවට පවසමින්. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් දැරිය නවාතැන්ගෙන සිටි නිවසට ගොස් සොයා බැලූ විට එහි ගින්නක් හටගත් බවට සැක කළ හැකි ස්ථානයක් හමු නොවූ බවයි. නිවසට ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇති වූ සැකය මත පොලිසියට දැනුම් දුන් බවයි අප සමග අදහස් පැවසූ දැරියගේ වැඩිමහල් සොහොයුරා පවසා සිටියේ. මේ අතර දැරියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ ශරීරයට ගිනි ඇවිලීම හේතුවෙන් දැරියගේ ශරීරයෙන් 70%කට වඩා පිළිස්සී ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළි වූයේ මෙම දැරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා කැඳවාගෙන යන අවස්ථාවේදී ඇයට වයස අවුරුදු 16 සම්පූර්ණ නොවී තිබූ බවයි. අප මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවාගෙන් විමසීමක් කරා. එහිදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙරට සාමාන්‍ය නීතිය සහ දරුවෙකුගේ අධ්‍යාපනය හිමිකර ගැනීමට ඇති අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි.